हेलो एवरीवन, वेलकम बैक टू माय चैनल। अद मंग ओलत एक शेयर करगाने यान्ने अपी गेदरीन कम्मले हेतुनु दवसक हदिसियेम प्लान करानेवत नैतुव गियपु गमनक गैन। इतिंग अपी एक दवसिन गिहिल्ला यन्न पुलुवान् एक मिनट एक्सेस कराने पुलुवान् तैन गैन कल्पना करद्दि अपिट हेतुन बोपत्तल्ल बलन्न यान्न ओने कियला। ममत कवदावत बोपत्तल्ल बलन्न गिहिन् तिबुनेत् नै। इतिंग अपे अम्मत् ඒ ළඟපාත තියෙන තැන් කීපයක් සජෙස්ට් කරා। අපිට Google Maps වලිනුත් තැන් කීපයක් හම්බුණා। ඉතින් අපි හිතුවා වෙලාව තියෙන විදිහට ඒ තැන් කීපයකට ගිහිල්ලා එනවා කියලා। මේ අපි පහු කරන්නේ හඳපාංගොඩ। අපි බ්‍රෙක්ෆාස්ට් අරන් ගියේ නැහැ। ඉතින් ඒ නිසා අපි අතරමඟදී මෙන්න මේ පොඩි කඩෙන් නතර කළා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න। මේ කඩේ තිබුණේ කළුගඟ අයිනේ। ඉතින් ඔයගලන්ට මේ පේන්නේ කළුගඟ। කළුගඟ කිව්වට ගඟ නම් දුබුරු පාටයි කොහොම හරි। ඉතින් කළුගඟ අයිනේ කළුගඟ දිහා බලාගෙන තමයි මෙතන අපිට බ්‍රෙක්ෆාස්ට් ගන්න තිබුණේ। අපි බ්‍රෙක්ෆාස්ට් වලට ගත්ත ඉඳියාප කඩේ පොඩි වුණාට කැමරන් ගොඩාක් රසට තිබුණා। කොමාරි අපි හයි ලෙවල් රෝඩ් එක ස්කිප් කරා මොකද ට්‍රැෆික් වැඩි නිසා। අපි රත්නපුර යන තෝරගත්තේ ඉංගිරිය හරහා වැටිලා තියෙන පාර। මේ පාර දෙපැත්තේ තියෙන වියුස් නම් මාරම ලස්සනයි। හැබැයි මම පර්සනලි මේ පාර යන්න කැමති නැහැ මොකද වංගු ගොඩක් වැඩි නිසා। හැබැයි කොහොම හරි අපි මේ පාර යන්න තෝරගත්තු නිසා අපි හිතුව සමන් දේවාලෙත් වැඳගෙනම යනවා කියලා। මොකද මම පළවෙනි සහ අන්තිම වතාවට සමන් දේවාලෙ ගිහින් තියෙන මීට අවුරුදු 20කටත් උඩදී। ඉතින් ඔන්නෝ විදියට තමයි අපි නෙළුම් මල් අරගෙන සමන් දේවාලෙ වඳින්න ගියේ। සමන් දේවාලේ වැඳලා ඉවර වෙලා අපි ආවා රත්නපුරට। ඉතින් මේ අපි ඉන්නේ රත්නපුර ටවුන් එකේ। අපි ඊළඟට යන්න තෝරගත්ත ඩෙස්ටිනේෂන් එකට යන්න මගේ මතකේ හරිනම් අපි රත්නපුරෙන් හැරෙන්න ඕනේ උනේ වේවැල්වත්ත පාරට। අපේ අම්මා කිව්වා හැරෙන්න හැරෙන්න මෙතනින් කියලා। හැබැයි අපි Google Maps විශ්වාස කරලා මේ පාරත් Google Maps පෙන්නපු ෂෝට්කට් එකේ ගිහිල්ලා රත්නපුර ඩිපෝ එකෙන් නතර වුණා। ඉතින් මේ පාරත් ඔය විදිහට තමයි Google Maps අපිට හොඳටම කරේ। කොහොම හරි අපව හරවගෙන ඇවිල්ලා අපි හරි පාරේ යන විදිය තමයි ඔයාලා මේ දකින්නේ। පාර දෙපැත්තේ තියෙන views ගැන නම් කතා කරලා වැඩක් නැහැ। පුදුමාකාර ලස්සනයි। ඒ වගේම තමයි මේ හරිය තිබුණේ හරිම fresh air, pollute වෙච්ච නැති fresh air තිබුණේ। ඉතින් ඒක අපි ඇත්තටම වින්දා। සහ මට මේ පාරේ යනකොට මතක් වෙච්ච තව දෙයක් තමයි මේ ඒරියා එකේ ක්ලයිමේට් එකත් හරියට ගෑනු ළමෙක් වගේ। මොකද අපි අර කියනානේ කතාවට ගෑනු ළමයි ඉක්මනට මූඩ් ස්විං කරනවා කියලා। ඉතින් ඒ වගේ තමයි මේ පළාතේ වෙදර් එක ස්විං වෙන්නේ। වෙලාවකට වහිනවා, වෙලාවකට පොදවැස්සක්, වෙලාවකට හොඳට ඉර පායලා, වෙලාවකට නිකන් අඳුරු කරලා තියෙනවා। ඉතින් ওই විදිහට එක එක මූඩ්ස්, එක එක වෙදර්ස් තමයි තිබුණේ। හැබැයි කොහොම වුණත් අපිට එකෙන් කිසිම කරදරයක් නැතුව අපිට ඕන තැන්වල ඕන විදිහට ඇවිදින්න නම් ඉඩකඩ ලැබුණා। කොමාරි අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ පුංචි දඹදිව. ඉතින් ඔයාලා මේ තැන ගැන අහලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. මමත් මේ තැන ගැන ඇහුවේ අපේ අම්මා කිව්වට පස්සේ। මම හිතන්නේ අපි රත්නපුරෙන් කිලෝමීටර් 20කටත් වැඩි ප්‍රමාණයක් දුර පලාබද්දල පාරේ ආවා මේ තැනට එන්න। හැබැයි අපි චුට්ටක්වත් රිග්‍රෙට් කරේ නැහැ මෙතනට ආපු එක ගැන। මොකද මෙතන ඒ තරම්ම ලස්සනයි වීව්ස්, ඒ වගේම මේ පරිසරය, මෙතන හදලා තියෙන දේවල්, අපි දැකපු දේවල් මාරම ලස්සනයි. ඉතින් එන්නකෝ බලන්න। මෙතනට පුංචි දඹදිව කියලා කියන්නේ කෙනෙක්ට දඹදිව යන්නේ නැතුව වුණත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙන විදිහට මේ තැන නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙන නිසා। කොමුණත් ඒ උත්සාහය මං හිතන්නේ අපි අගය කරන්න ඕනේ। මේ තියෙන්නේ චෛත්‍ය පල්ලෙහා කොටස. ඉතින් මෙතන ලස්සනම චිත්‍ර ඇඳලා එක එක ජාතක කතා, එක එක චරිත නිරූපණය වෙන විදිහට ලස්සන චිත්‍ර ඇඳලා තිබුණා. ඉතින් මේ චිත්‍ර කවුරු ඇඳවත් හරිම ලස්සනට, හරිම කලර්ෆුල් විදිහට ඇඳලා තිබුණා। මේ තමයි චෛත්‍ය උඩ කොටස. මෙතනට තියෙන view එකත් හරිම ලස්සනයි. ඒ වගේම මෙතන හරිම cool. හිත නිවන ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන් තැනක්. මෙතන තියෙන්නේ වරණසී සිපතනාරාමේදී බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව පස්වග මහණුන්ට දේශනා කරන විදිහේ අනුරූ කීපයක්.
मेतन तीन व्यू स्टिका मारम लसनाई मे ऐक् तीन कंदुलाई समनल कंद हेबई मेवेलाव वेनकोटा कंद मुदुन उम वलाकुलोली वेहिल वलाकुल वस्ती हंगिला तिबुने इतना समनल कंद हरियटम को अट होगा बेरियना ऐसे मेतन पोनी कुत्तिया थिंग अभी इला लंगटा गील पोड बेलवा इला वतगा गील पड़ी अखड़ तब्बे कुत्न गिया हेब एकना वाला तक शेखरा अन्ट पर्मीशन नह मेतीन विहारगे इतना तर खलिंग वगेम लसन चित्र एंदला लसन पिलीम अंबला हरिम लसन हरिम पिलीवलट मे देवल त्यागनी भवक्तम पेन तिबुने मे बलानक विहारगे लगदी मठ अंबुने कौदेला मे समन कंदवादी ने ඔන්න ඔය විදිහට පුංචි දඹදිව වැඳලා හිට පුරෝගෙන අපි ආපහු එන්න පිටත් වුණා. ඒන ගමන් අපි අතරමඟ නතර වෙලා ෆොටෝ ෂූට්ස් ටිකකුත් කරා. කොහොමහරි මම අර කලින් ඔයගලන්ට කිව්වා වගේ අපි තැන් ගොඩක් හොයාගත්තට අපිට ඒ හැම තැනකටම යන්න වෙලාව මදි. ඒ නිසා අපි හිතුවා තව එක තැනකට විතරක් ගිහිල්ලා අපි ගෙදර යන්න ඕනේ කියලා. ඉතින් ඒ තැනට යන්න කලින් අපිට බඩගිනි වුණු නිසා අපි එන අතරමඟ හම්බ වෙච්ච මේ ගාලන්ඩ් කැෆේ කියන තැනින් නතර කරලා ලන්ච් එක ගත්තා. ඉතින් මේ කැෆේ එකත් හරිම පිළිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙන කැෆේ එකක්. මෙතනින් අපි ඕඩර් කරේ මික්ස් කොත්තු එකක්, සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක්, අයිස් කෝෆි එකක් ප්ලස් ස්ප්‍රයිට් එකක්. කෑමනම් ගොඩක් හොඳට ගොඩක් රසට තිබුණා. පෝෂන් එකත් ලොකුයි. අපිට කා ගන්න බැරි තරම් අපි තුන් දෙනාට. ඉතින් අපි කන්න පුළුවන් ප්‍රමාණය කාලා ඉතුරු ටික සුපුරුදු පරිදි පැක් කරගෙන ගෙදර ආවා. අතව අපි ටී බනිස් ටිකකුත් ගත්තා. ඒ ටිකත් පුදුම රසයි. තව ගෙනාව නම් කියලා හිතුණා. අපි ඊළඟට ගියපු තැන තමයි ඔයාලට මේ ඈතින් පේන්නේ. ඒ තමයි බෝපත් ඇල්ල. ඇල්ල කිට්ටුවටම යන්න මේ විදියට ගඟ මැද්දෙන් ගිහිල්ලා කැලේ අයින දිගේ තියෙන අඩිපාර දිගේ ඉස්සරහට යන්න ඕනේ. පාරුවකින් යන්නත් පුළුවන්. හැබැයි ගැඹුරු නෑ වගේ හිතෙච්ච නිසා අපි පයින්ම ගියා. අපි බෝපත් ඇල්ල බලන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් සරපු තතේ අරගෙන අපි යනවා ඇල්ල ළඟටම බලන්න පුළුවන් view එක තියෙන තැනට. ඉතින් මේ ගඟේ බහැර යන්න තියෙන්නේ. දිගටම ඉන්න. මේ තමයි ලස්සනම ලස්සන බෝපත් ඇල්ල. ඉතින් අර අපි ගඟහරහා ආපු කොටසේ ගැඹුරු නෑ කියලා හිතුවට ඇත්තටම ටිකක් ගැඹුරුයි. මොකද මගේ දනිස්සනුත් උඩට වෙන්න තෙම්ුණා. ඉතින් මම එක්ස්ට්‍රා ඇඳුම් ගෙනිච්චෙත් නෑ. මාර වැඩේ මට උනේ. ඔගලන්ට පේනවා ඇති මෙතන ඇල්ලේ කෙළවරට වෙන්න දේ දුන්නකුත් තියෙනවා. ඉතින් හරිම ලස්සන view එකක්. හරිම ලස්සනයි. ඕනෙම තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් තැනක් මේ තැන. කොමාරි බෝපත් ඇල්ල කියලා කියන්නේ මීටර් 30ක් විතර उस अल मेकट बोपत अल की अलखियाने मेक उड़ी पटांगदी हरहीनी मेदट एन एन मे अल महत्व थिंग आर बोकोले हडेट तमयक निशा तमय मेकट बोपत अल की नम वेटी तीयन कोमिंग कोमिंग हरी अपी बोपत अल बलला पिट अति तरंगला आप गेदर एन पिटा उना आतावदे मेतन पारकिंग लाट्स देखा मे अभी पहुकरण तन तीन गवर्नमेंट पारकिंग लाट मेतन टिकाक दूर अभी दिन अन्न तीन बोपत अलट हेब अल किटम वे हॉटल पारकिंग वाले इतना पाक पुला इतने चूट दुराकता ऐना अलग ब्लॉग हेकिंग हम वे काल पारिश्रमिक सतटिंग आदर हेमोटमा.